හිතන්න මේ තියෙන්නේ ඔයාගේ ඉදිරි පසුපාලුවේ කන ලයිනින් කොටසේ කර කියලා හිතන්න. එතකොට දැන් මේ ෆේසින් එක අල්ලන හැටි කියලා දෙන්නේ. ඒකේ ලයිනින් කොටසේ කර ළඟ ඔයා මේ විදිහට කරට අදාළව අඟල් දෙකක ෆේසින් පටියක් කපා ගන්න ඕනේ කරුණාකාර ආකාරයට. ඔය විදිහට ඔයා පටිය ඒක එහෙම තියලා ඊට පස්සේ ඔයාගේ ජැකට් එකේ කර තියෙනවනේ. ඒ කරේ ඔයාගේ හොඳ පිට ජැකට් එකේ රෙදිවල හොඳ පිට මෙන්න මේ ෆේසින් එකට ගෑවෙන විදිහට තියන්න. ඒ කියන්නේ ඔයාගේ පැත්තට එන්නේ කන පිටනේ. ඒ කරලා මේක දිගේ අඟල් භාගයක් මහගෙන යන්න. මහගත්ත කර අර කියපු ආකාරයට මේ විදිහට කට් මාක්ස් දාලා තැනින් තැනට දැන් හොඳ පිට පැත්තට හරවලා ඔයාට පුළුවන් මේක ලස්සනට අයන් කරන්න. සිලික් එකක් නම් ඔයාට අයන් කරන්න බැරි වෙයි සමහර විට. හැබැයි මෙන්න මේ ආකාරයට එනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන ෆේසින් එක අපි අඟල් දෙකක් ගත්තම අඟල් භාගයක් ওই විදිහට නවලා අතින් ඔයාගේ වාටි මහල නිම කරගන්න එක තියෙන්නේ. මේ ආකාරයට තමයි ඉදිරිපස සහ පිටුපස දෙකේම කර ෆේසින් එක අල්ලගන්නේ. මේ තියෙන්නේ හොඳ පිට.
මීළඟට අපි බලමු විශේෂ ගණනය කිරීමක් තියෙනවා ජැකට්ස් වලදී පිටුපස ඉන රේඛාව. ඒ කියන්නේ පිටුපස ඉන රේඛාව සාමාන්‍යයෙන් වෙනස් විදිහකට අපි ගණනය කරන්නේ ඉනවට හතරෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරන්න ඕනේ. මේකේ විදිහට නම් උදාහරණයක් විදිහට ඉනවට 26යි ඒක බෙදීම හතර ධන භාගය කියන්නේ අඟල් හතක් තමයි පිටුපස ඉන රේඛාව විදිහට එන්නේ. මේවා ඔක්කොම ඔයගොල්ලෝ අන්දලා ඒ කියන්නේ පතර මදිද්දී ඔයගොල්ලොන්ට පැහැදිලි වෙනවා ගණනය කිරීම කරන්නේ මෙහෙමයි කියන එක ඔයගොල්ලෝ දැන ගැනීම සඳහායි මේක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ. ඊළඟට විශේෂම දේ තමයි අපි කිව්වා අපි කරන්නේ බ්‍රාකට් නිර්මාණයක් කියලා සාරි ජැකට් එක. එතකොට මේ බ්‍රාකට් කිරීමේදී අපි නවාංශය කියලා එකක් අපි අඳිනවා. ඒකෙදී ඒකත් ගණනය කිරීම කරන්නේ ඉනවට හතරෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරන්නේ. එතකොට මේකෙත් ඉනවට අපි උදාහරණයක් විදිහට 26ක් විදිහට අපි අරගත්තේ. එහෙමනම් ඒක හතරෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරාම අඟල් හතක් විදිහට තමයි නවාංශය එන්නේ. එතකොට දැන් මේ කියන දේවල් ටික ඔයා හරියට ගණනය කිරීම කරගන්න ඔයාලට පුළුවන් වුණාට පස්සේ අපි මේ කියන අගයන් වලට අදාළව පතරම කොහොමද හදන්නේ කියන එක පැහැදිලිව කතා කරනවා. එතකොට ඒ පතරම නිර්මාණය කිරීමට යන්න කලින් ඔයා මේ ටිකට ඔයා ගත්ත මිමි වලට අදාළව ඔය කියන ගණනය කිරීම ටික පිළිවෙලින් කරලා ඉවර කරලා ඊළඟ පතරම නිර්මාණය කිරීමට සම්බන්ධ වෙන්නේ මේ වීඩියෝ එකත් එක්ක. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා අපි ඇයි මේ ගණනය කිරීම කරේ, කොහොමද ඒක පතරමේ කොතරද මාක් වෙන්නේ, කොයි විදිහටද කියන එක. එහෙමනම් අපි පතරම සකස් කිරීම එක්ක සම්බන්ධ වෙමු. එතෙක් මේක හොඳින් අධ්‍යයනය කරලා මේකේ දැනුම ඕගොල්ලෝ සටහන් මාර්ගයෙන් ඕගොල්ලෝ ළඟ තියාගන්න. ඊට පස්සේ අපි පතරම නිර්මාණය කිරීමට සම්බන්ධ වෙමු. स्तुति.